අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල බැඳුම් කරේ නිසා රවීත් පාස්කු ප්‍රහාරය නිසා ප්‍රශාදුත් CIDA අන්තර්ජාලයෙන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් මුදල් වංචා කළ පහක් පොලිස් දැලේ කොරෝනාව නිසා සතියක විරාමයක් ලැබූ 11 12 13 පන්තිවල සිසුන් අද සිට යලිත් පන්තිවල ගෙවි ගිය පැය 12ට තවත් කොරෝනා රෝගීන් 12ක් හමු වෙයි පක්ෂ දෙකකට බලය ගියොත් වෙනදේ ජනතාව අත්විඳා යලි එසේ නොකිරීම ජනතා වගකීමක් අගමැති කියයි කොරෝනාව ඕස්ට්‍රේලියාව කලබයි සීමා දැඩි කරන්නත් තීරණය කෙරේ දේශීය ප්‍රවෘත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා රවි කරුණානායක මහතාට අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පිණේ සිටින ලෙස කොඩු මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කළා ඒ අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීමකට අනුවයි महाबैंक बेंदुमकर सिद्धिये देवन सैककर रवि करुणानायक महताट विमर्शन वलट सहाय दिश अधिकरणे दुना එහෙත් පොලිසිය දැනුම් දුන් දින ගණනාවක දීම මැතිවරණයේ හේතුවක් කර ගනිමින් ඔහු පැමිණියේ නැති බවයි ඇය කියා සිටියේ. බැඳුම්කරු ගනුදෙනු විමර්ශනයේ පත්කල ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීමේ චෝදනාවට ගොනු කර ඇති නඩුවට අදාළව ප්‍රකාශ ලබා දෙන ලෙසද කරුණානායක මහතාට දන්වා ඇතත් ඔහු එම නියෝගද මගහරමින් සිටින බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ. ඒ අනුවයි ඔහුට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කෙරුණේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියාව කාර්යාලයටයි රිෂාඩ් බදියුදීන් මහතා වාර්තා කර ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන් අවස්ථා දෙකකදීම ඔහු පැමිණියේ නැහැ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ නොතීසියකට අනුවයි රිෂාඩ් බදියුදීන් මහතා අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ. ඊයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා බස්නාහිර පළාතේ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1191 දිනෙකු අතරංකුවටගෙන තිබෙනවා. ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අපරාධකරුවන් 93 දිනෙකු, වරෙන්තුකරුවන් 402 දිනෙකු සහ විය දූෂණ සහ වැරදි සඳහා වූ සැකකරුවන් 559 දිනෙකු ඒ අතර වෙනවා. මේ අතර ඊයේ පෙරවරු 6 සිට අදාළියම 5 දක්වා බස්නාහිර පළාත තුල මත්ද්‍රව්‍ය වැටලීම් 532ක් සිදු කර තිබෙනවා. එහිදී සැකකරුවන් 539 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 201කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 4ක් අත්අඩංගුවට ගැනුණේ නුගේගොඩ දෙල්කඳ හන්දිය ප්‍රදේශයේදී. නුගේගොඩ කොට්ටාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරුණා. සැකකරු බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 250ක් සමග සැකකරුවෙකු උඩහමුල්ල දුම්රිය පොළ අසලදීද අත්අඩංගුවට ගැනුණා. පෑලියගොඩ ගල්කිස්ස සහ රත්මලාන යන ප්‍රදේශවලදීද මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. ඊයේ සිදු කළ වැටලීම්වලදී නීති විරෝධී මත්පැන් බෝතල් 770ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊට සම්බන්ධ සැකකරුවන් 119 දෙනෙකුද සමගයි. අන්තර්ජාලය ඔස්සේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් මුදල් වංචා කළ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් මගින් සහනදායි පොලි අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. විදේශගත ශ්‍රමිකයන්ගේ දුරකථන අංක අමතා ඔවුන්ගේ මෙරට බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන මෙම මුදල් වංචා සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. තම ගිණුමකින් රුපියල් ලක්ෂ 5ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවට කාන්තාවක කිරුළපන පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනුණේ. ඔවුන් පිටබැද්දර, නාරාහෙන්පිට සහ වැල්ලම්පිට යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් සතුව තිබී ව්‍යාජ රියදුරු බලපත් සකස් කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ රියදුරු බලපත් ප්‍රමුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් 925ක්ද අත්අඩංගුවට ගැනුණා. ව්‍යාජ ආකාරයෙන් සකස් කළ රියදුරු බලපත්‍ර 61ක්, රබර් මුද්‍රා සහ බැංකු කාඩ්පත් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම ජාවාරම් සඳහා යොදාගත් මෝටර රථයක් සහ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කිරුළපන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. රජයේ සියලු පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණී අද ආරම්භ කෙරුණා. සිසුන්ගේ පැමිණීමද ඉතා යහපත් මට්ටමක පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග පාසල් විවෘත කෙරෙන දින මෙන්ම පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කෙරුණා.
ඒ අනුව අද දින 11 12 හා 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත. සෙසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ ලබන මාස 10 වෙනිදායි. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදෙස්වලට අනුව කටයුතු කිරීම හා පාසල් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. සිනම විදුහල්පතිවරුන්ට දැනුවත් කළා තිබෙනවා සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් ඒ දුන්න මාර්ගෝපදේශ වලට යටත්ව පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස පන්ති වල ශිෂ්‍යයන්ගේ දුරස්භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඒ වගේ අසසේවීම පිළිබඳව සැලකිලිමත් වෙන්න හැකිතරම් දුරට මුඛාවරණ පළඳගෙන ඉන්න කටයුතු සලස්සන්න. ඒ වගේම අද දින සිට මේ සතිය තුළ පැමිණිය යුත්තේ ගුරුවරුන් එම පන්තිවල ඉගැන්වීම් සිට ගුරුන් සහ වෙනත් විශේෂ රාජකාරී පවුල अध्यापन अवधारण එම කාල සීමාව තුල අධ්‍යන කටයුතු වලට බාධාවක් නොවන අයුරින් සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ කටයුතු සඳහා පාසල් තුල පහසුකම් සැලසීමට පියවර ගත යුතු වෙනවා. අද උදෑසන වන විට මෙරට කොරෝනා ආසාදිතයන් 12 දිනක අලුතින් හඳුනාගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2782ක්. අද උදැසන වන විට හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කන්දකඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් එක් අයෙකු සහ කටාර සිට පැමිණි 4 දෙනෙකුද ඒ අතර වෙනවා. මෙවන විට පුනරුත්ථාපනය වන රැඳවියන් 465 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා. කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 45 දෙනෙකු ද ආසාදිතයින් අතර සිටින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 2782ක් වුවද ඉන් 2106 දිනකම සුවය ලබා තිබෙනවා. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 665 දිනක පමණයි. රෝහල්වල විමර්ශනය යටතේ 75 දිනක පසු වෙනවා. ඊයේ රාත්‍රියේ ඩුබායි සිට එක් පුද්ගලයෙකුද අද උදෑසන දෝහා සිට පුද්ගලයින් 53 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. එම නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය තුල පුද්ගලයන් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත යාමට නියමිතයි. අද දිනය වන විට පුද්ගලයන් 26,742 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුල පුද්ගලයන් 3,556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. මෙවන විට PCR පරීක්ෂණ 151324ක් සිදු කර තිබෙනවා. ඒ ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණ 1380ක්ද සමගයි. අද උදැසන 6 වන විට පුද්ගලයන් 3 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි වූයේ හොඳ නායකත්වයකින් යුතු කණ්ඩායමක් රට තුල සිටින නිසා බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ලෝකෙ කොරෝනා මර්ධනය කරපු රටවල් අතර ලංකාව ප්‍රධානම ස්ථානයක් ගන්නවා. ඒකට හේතුව තමයි හොඳ රාජ්‍ය නායකත්වය. ඒ වගේම හොඳ කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය මෙහෙයුම් එක. මේ සියලු දෙනාම එකතු වෙලා ලෝකෙ කොරෝනා වැඩිම පැතිරෙද්දී අපේ රටේ කොරෝනා පැතිරෙන්නේ නැතුව අලකගත්තා. මේ සඳහා මහජනතාව ලබා දුන් දායකත්වය අතිවිශිෂ්ටයි. ලෝකෙ කොරෝනා ආසාදනයේ වඩාත් ප්‍රබලව තවමත් පැතිරෙනවා. නමුත් අපේ රටේ මහජනතාවගේ ඉතාමත් දැඩි කැපවීම කීකරු බව අපේ තියෙන සෞඛ්‍ය පරිවිඩවලට තියෙන ගරු කරන කමින්දයි අපි රජයේ විදිහින් සලසලා තියෙන ක්‍රමවේදින්දයි අපිට කොරෝනා හොඳින් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට රට විවෘත කරනවා දකින්නට පුළුවන්. එහෙම වෙනකොට මේ භයානක විදියට රෝගේ පැතිරෙන රටවල්වල ඉඳලා සංචාරකයෝ ව්‍යාපාරිකයෝ වෙනත් අධ්‍යයන කටයුතු සඳහා බොහෝ උදවිය අපේ රටට පැමිණේවි. අපේ රටෙන් ඒ රටවල් වලටත් කට්ටිය යන්නට උණි.
අපිට මේ විදිහට හැංගිලා රට වහගෙන ඉන්න බෑ. ඒ නිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට විවෘත වෙනවත් එක්ක මේ කරගෙන යන ක්‍රමවේද නොනවත්වාම ඉදිරියට කොරෝනා රට තුල පැතිරෙන්නේ නැති වෙන්න වැඩ කරන එක මේ රටේ සියලු ප්‍රවාසියාගේ වගකීම. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ආසාදිතීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු ඇති බව ඕස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. ඊයේ දිනය තුලදී එරටින් නව ආසාදිතීන් 532 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අග්‍රමාත්‍යවරයා මෙම තීරණයට එළඹ තිබෙනවා. ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 6ක්ද වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 155 දක්වා ඉහළ ගොස් ඇති අතර එහි මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 14403 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,64,21,465 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,51,644ක්. වෛරස ආසාදනයේ හේතුවෙන් මරණ 6,52,276ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා සහගත ලෙස ඉහළ යමින් පවතින බව සඳහන්. ඉන්දියාවේ දෙලිඳු ප්‍රාන්තයක් ලෙස සැලකෙන බිහාර් ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. කර්ණාටක, බෙංගාලය සහ ආන්ද්‍ර ප්‍රදේශ ඇතුළු එරට ප්‍රධාන ප්‍රාන්ත 20ක කොරෝනා රෝගය වේගයෙන් පැතිර යන බව වාර්තා වෙනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් රෝගීන් දෙගුණ වෙමින් පවතින බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. මාස 3ක විරාමයකින් පසු දෙවන කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමග මධ්‍යම වියට්නාමයේ සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති යලි පැනවීමට කටයුතු කළා. ඉදිරියේදී සංචාරකයන් රට තුළට පැමිණීම ක්‍රීඩා ආගමික සංස්කෘතික උත්සව අත්හිටුව වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මිලියන 95.5ක ජනගහනයක් වෙසෙන වියට්නාමයේ මුළු ආසාදිත සංඛ්‍යාව 418ක් වන අතර කිසිදු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්. දෙවන වටේ වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව ස්පාඤ්ඤ රජය පවසනවා. ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධායනයට ලක් කළ යුතු බව බ්‍රිතාන්‍ය පැවසීමත් සමගයි ස්පාඤ්ඤය මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. පක්ෂ දෙකකට බලය බෙදුන හොත් පසුගිය රජයේ අමහිරි අත්දැකීම් වලටම ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බව අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මස්කිලිය ගිනිගත් හේන සියරා ක්‍රීඩාංගණයේදී ජනහමුවක් පැවැත්තුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් පැවති මෙම ජනහමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතාතුළු පිරිසක් එක්ව සිටියා. පක්ෂ දෙකක නායකයෝ දෙන්නෙක් ජනාධිපතිවරයා වෙලා අගමැති වෙලා දෙන්නා විරසක වෙච්ච දවසේ පටන් ගත්තා සට. ජනාධිපතිවරයා කියන දේ අගමැති කරේ නෑ, අගමැති කියන දේ ජනාධිපතිවරයා කරේ. ඒකෙන් බැට කෑවේ කවුද? මේ රටේ ජනතාව. වැඩක් කෙරුණෙම නැහැ. ඒ ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්, එතුමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් තියෙන වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවට ඇවිය යුත්තේ, කැබිනට් මණ්ඩලයේ විය යුත්තේ. එහෙම නැති වුණොත් අර මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහත් අවසාන කාලයේදී සිදුවෙච්ච සිදුවිල්ල රටට ආපහු සිදුවෙනවා. මේ රට නැවත ගොඩනගන්න වැඩ කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඔව්, වැඩ කරලා පෙන්නලා දීලා තියෙන ජනාධිපතිවරයෙක්. අපිට ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න එතුමාගේ නියෝජනය කරපු පක්ෂය බලයට බත් කරන්න. වර්තමානයේ තරුණ පරපුර දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත් වී ඇති බවත් එසඳහා සාධාරණ හේතු තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ජයතහවුරු කිරීම සඳහා පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ. රවි කරුණානායක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. තරුණ පරපුර අද මේ දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. පාර්ලිමේන්තුව සිද්ධි දැකලා 225ම දාන්න කියලා දියවන්නවට පස්සේ කිව්වා ඉතින් කොරෝනා පාර්ලිමේන්තුව හැදුවත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම එතන සාධාරණයක් තියෙනවා. අපෙත් අඩුපාඩුකම් තියෙනවා. පොඩි ඒවා නෙමෙයිද? තරුණයන්ගේ අනාගතය මොකද? අපේ ඇයට වැඩි වැඩියෙන් පුහුණුව දෙන්න. තරුණයන් පුහුණු කරන්නේ ඒ වැඩ කටයුත්ත කරගෙන යන. කොහොමනම් පිටරටින් පුහුණු කරුවන්ගේ ඒකයි අපි කියන්නේ අපි පාපිය පාලනය කරන නීති අපිම ගේන්න ඕනේ. ස්වාධීනව තියෙනවා කියන්නේ හොයලා බලන්න. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බෑ. වියදම් යන ක්‍රමයන්නේ. තරුණ පරපුරට අනාගතයක් දෙන්න අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීලා අලියා ළඟින් කතරගම.
තමන් සදාකාලිකවම ජනතාවට සේවය කරන අයෙකු බවත් තම සේවය අහිමි වේ යයි කිසිවිටකත් නොසිතන ලෙසත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ. සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ නැතිවන්න ජයග්‍රහණයෙන් පසුව ජනතාවට බලා ගන්න පුළුවන් අපි කරන්න බලාපොරොත්තු වෙන දැවැන්ත සේවාව. සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම අනිවාර්යෙන්ම ග්‍රාම සේවාව සම් 576ම හැම කුඩා ගම්මානයකම අඩුපාඩු කන්ටික ඉවත් කරගෙන අපි නැවතත් වරක් ඒ සංවර්ධන වැඩ කටයුතු අපේ නායකත්වයෙන් අපි ක්‍රියාත්මක කරනවායි කියන එක හොඳට හිතේ තබා ගන්න. කිසිම අවස්ථාවක කිසිම මොහොතක හිතන්න එපා දැන් සජිත්ගේ සේවය අහිමි කියලා. ඊනෙකින්වත් හිතන්න එපා. මම තමුන්නාන්සලට පැහැදිලිවම කියනවා මේ අවස්ථාවේ මොනම හේතුවකට දුක් වෙන්න එපා. සජිත් ප්‍රේමදාස සදාකාලිකවම ඔබලා සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. පාර්ලිමේන්තුවේ බහුතරයකට තම වැරදි හේතුවෙන් ඍජුව කතා කිරීමට නොහැකි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ප්‍රකාශ කළා. ජාතික ජනබලවේගයේ ජයතහවුරු කිරීමේ ජනහමුවකට එක් වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. වැල්ලවත්ත ප්‍රදේශයේදී එම ජනහමුව පැවැත්වුණා. කාටද හඩ නියෝජනය කරන්න පුළුවන් කොහොමද කිව්වේ? මේ පාර්ලිමේන්තුවේ හඩ කිසිසේත්ම රණිල් වික්‍රමසිංහ නියෝජනය කරන්න බෑ. රණිල් වික්‍රමසිංහ යනු වැඳුම් කරේ කියන කඹේ අතපය ගැටක සාතිබලකි. පාර්ලිමේන්තුවේ නැගිටින්න බෑ යා. නැගිටුත් වැඳුම් කරේ කියන. සජිත් ප්‍රේමදාස පුළුවන් මේ අවුරුදු 20කම ඔබ දැක තිබෙනවද රටේ ජාතික ප්‍රශ්න පිළිබඳ පාර්ලිමේන්තුවේ කරපු කතා? කිසිසේත්ම අපේ රටේ ජාතික ප්‍රශ්න පිළිබඳ කවදාවත් අවධානය යොමු කරපු කෙනෙක් නෙවෙයි. අවධානය ලක් කරපු කෙනෙක් නෙවෙයි. එයත් ගැට ගහලා තියෙන සංස්කෘතික අරමුදල කියන කඹේ. ලක්ෂ 33000 සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳ ජනාධිපති කමිෂමේ පරීක්ෂණයක් තියෙනවා. ඉන්න ඒකලට මේක කරන්න බෑ. කරන්නෙත් ඔය කිසි කෙනෙකුට අද ඒකට පාර්ලිමේන්තුවේ නැගිටින්න බෑ. කිරියල නැගිටත් හයිවේ හයිවේ කියනවා. කබීර් නැගිටත් හයිවේ පාට් 2 කියනවා. නැගිටින්න බෑ. නැගිටින්න හරිද? අකිල නැගිටත් ටැප් ටැප් කියනවා. හැරිසන් නැගිටත් කිරියල කිරියල කියනවා. රවිකරණ නැගිටත් ඒකක් නෙවෙයි පොතක් තියෙනවා. ඒකලට ඔක් කරන්න බෑ. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ උණුසුම් අදහස් ඇතුළත් 2020 ජනමතය දැන්. ඉතිහාසය දිහා බැලුවොත් තමුන්නාසෙන් දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කැඩෙද්දී තමයි හැමදාම මේ රටේ ආර්ථිකය අපි ගොඩනගාගත්තේ. අද එවැනි තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. පසුගිය අවුරුදු 4 මාසෙදී අපිට ඒ අවශ්‍ය විදිහට අපේ පාක්ෂිකයන්ට සලකන්නට බැරි වුණා. ඒ ගැන මමත් කනගාටු වෙනවා. මහමැතිවන්නේගේ තමුන්නාසලගේ ඡන්දෙ දෙන්නේ පක්ෂේ මූලස්ථානයක් අල්ලන්න නෙවෙයි මේ රටේ ප්‍රශ්නවලට උත්තර විසඳුම් තියෙන එක්සත් ජාතික පක්ෂය. ගර්ජන ගර්ජන වලට මූණ දුන්නා මේ රටේ හිටපු අග්‍රවිනිශ්චකාරතුමා මේ යහපාල නාණ්ඩුව කාලේ දැන් එනවා අර බිල්ඩින්ග් එක කඩාගත්තයි කියලා නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කියන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. හැබැයි අධිකරණයටත් ඇඟිලි ගහලා අධිකරණය විනාශ කරන්න හැදුවේ මේ අපි නෙවෙයි ඔය යහපාල නාණ්ඩුවේ අලුගෝසු කියන එක මම මතක් කරන්න දෙන්න කැමැති. ඊළඟ පරම්පරාවට හරියන විදිහට රට ගොඩනගන එක තමයි අපේ දේශපාලන ප්‍රතිපත්ති. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ දිශකේ එක්සත් ජාතික පක්ෂයම රැවටුනා. ඉඩක් දෙනවා කියලා කරවල් සිද්ධ කරා. රස්සා දෙනවා කියලා තාවකාලික පත්තින් දුන්නා. කුසයිද කොටයිද කියලා බලලා තමයි පොලිං කරලා අයිතිපත් එකතු කරගත්තා. අඳුරු උස කට්ටියක් විතර මිටි කට්ටියක් විතර එකතු කරපු එක කොළඹ ගියේ. දැන් ගමුන්නාසල දැකලා දිනාද කොළපාට රැල්ලක් ගේම කොහෙවත් වැටෙනවා. නෑ මම නම් දැකලා තින්නේ ගස්තොල කොළපාට විතරයි. වික්‍රමසිංහ මහත්තයව එළවලා නවීන් දිසානායක මහත්තයා මේ පක්ෂේ නායකත්වයෙන් එන්න හදනවා. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයව එළවලා පාට්ලි චම්පික මහත්තයා දුරකතන පක්ෂේ බලනවා ඒක කොහොමද අල්ලගන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නාර්ථය මිනිස්සු ඉදිරියේ තියෙනවාද? ජනතා විමුක්ති පෙරමුණ එක මන්ත්‍රීවරේ කඩා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපිට මනාප වැදෙනවා නම් මනාප වැදි. අපේ පාක්ෂිකයන්ට පමණක් නෙමෙයි අපේ රටේ මුළු ජනතාවටම යමක් ලැබුණේ. කෙලින් හිට ගන්න පුළුවන් නායකයෙක් මේ එක්සත් ජාතික පක්ෂේ අපිට ගේන්න බැරි වුණා. මේකට භූත ආවේශයක් මේ පක්ෂය තුළට ආවේශ වුණා රන්ලින් වික්‍රමසිංහ කියන නාමය තුලින්. අපිට අවශ්‍ය කරන්නේ පෞරුෂයේ තියෙන කුපාඩි වැඩ නැති නායකයෙක්. ඒ තමයි සදීප් ප්‍රේමදාස මහත්තයා. මෙවර අපි රනිල්ල, රවිල, දයාල, වජිරල, ජෝන්ල, අකිල, පකිල, සාගල ඒ සියල්ලම වලලන ඡන්දේ තමයි මේක. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමා කතා කරන්නේ මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩගන්නේ කොහොමද මේ රටේ පාසලෙන් එළියට ආපුවම මේ ළමයට රැකියාවක් ලබා දෙන්නේ කොහොමද කියන මේ අර්ථයක් ඇති කතා. සජිත් මහත්මයා මොනවද කියන්නේ? එතුමාගේ නාරය හොඳයි කියනවා, නාඩි හොඳයි කියනවා නේද? එන්ජින් එක හොඳයි කියනවා, මෝටරේ හොඳයි කියනවා. තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න එතුමාගේ එන්ජින් එක හොඳ වුණොත් තමුන්නාන්සලා වැඩක් තියෙනවද? කිනා වෙනවා ගන්තාවනේ.
නවින් සනායකතුමත් අනාගතේ නායකත්වය ගැන තියෙන යටහිතේ තියෙන ආසාව ගැන හිතගෙන තමයි එක්සත් ජාතිපක්ෂ ඉතුරුනේ. බිමේ හැම පාක්ෂිකයම ඉන්නේ එක්සත් ජාතිපක්ෂට පුය සමගි ජනබල වේගෙත් එක්ක දුරකතනෙත් එක්ක. සිරිකොත කියන්නේ මේ රටේ සමස්ත UMP කාර්යෝන්ගේ රුපියල් 2 එකතු කරලා නිර්මාණය කරපු ස්ථානයක් නේ. ඒකට ඒකේ අයිතිය තියෙන්නේ සැබෑ පාක්ෂිකින්ට. එතන ඉන්න ජනතාව අපේ පාක්ෂිකයට ගැලියට ඇවිල්ලා මේක අපේ කියන අයිතිය තහවුරු කරගන්න යනකොට ඔය මොන නීතිය ආවත් වැඩක් නැහැ. පාක්ෂිකයා ඉන්න තැනට ඒ පාක්ෂිකයන්ගේ අයිතිය ලැබෙන්න ඕනේ. අපි කතා කරනවා ඊළඟ අවුරුදු පහේදී ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුව වැඩ කරන විදිය. අපි කතා කරනවා ඔබ වෙනුවෙන් රට බේර ගන්න විදිය. සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කතා කරනවා සිරිකොත බේර ගන්න විදිය. ඒ සහරාන්ලගේ අන්තවාදී ආරක්ෂා කරපු සියලු දේශපාලඥයෝ ටික තියාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ පැත්තට තන්දයක් දෙනවයි කියලා කියන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට නැවත මේ රටේ ඇවිල්ලා පුපුරන්න දෙන තන්දයක්. මුද්දරයක් ගහලා හොරෙන් කී කී විකාර දොඩ උනෝ විරුද්ධ පක්ෂ උදවියට කියන්න දෙයක් නැහැ. එහෙම කියන අය මහ බැංකුව හොරා කෑව මහදව. ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක අපේ කඳවුරේ හිටියත් කාටවත් දේශපාලන බලයෙන් ඔළුව උදුම්මගෙන නටන්න බෑ පිස්සු. ඒ වැඩ කරන්නා වොත් ගෝඨාභය ජනාධිපතිතුමා තියාගන්නෙත් නැහැ. මේ රටේ හරිමකට ගෙනියන්න ඉදිරි අවුරුදු 10 ඒ දශකයේ ජයග්‍රහණය වටා එකතු වෙන්න. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.